්ධ භාගිතුන් වහන්සේ දේශ්නා කරනපා. මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ උතුම් ධර්මේම කියලා. එති මේ ජීවිතයේ විතරක් නෙබෙයි පරලොව ජීවිතය ති්‍යාපත පිණස්ස හේතුවෙන්නේ උතුම් දහම. එනිසාවන්නම තමයි තරුණු ජීවිතවද යහපත පිනිස. මේ ජීවිතයේ සාර්ථකත්වයට මගක්ක්‍යයාතෙන්නේ වගේම පල්ලොව ජීවිතයේ සාර්ථකත්වට මගකයාතෙන්න්නයි යඔවු දහම් වැඩස්ථාන ඔබවිතකෙනෙන්නේ. එදන අපි හෝරාාවක කාල සීමමාවක් උතුම් ධර්මය හවා පින් උත්ස්වාමින් මහන්සේ ඔතුම් ධර්ම දේශනාවට සවන්න යොමු කළ දැන් කාලේ එළමෙන්නේ ධර්ම සාකච්ඡාවට. අතනාකර නො පිවත ඔබටත් ඔබේ තින්ෙන් ප්‍රශ්න ඉදිරි පත් කරන්න පුොළවන්. හැමදාමත් වගේ ්‍රදර ඔබවාන පේස්ු පිටුවට ගෙහිල්ලා ඔබට කරන්න තියන්නේ ෆේස් යෝකට කමෙන්ටයක්ක් වි ර පශ්ීදරි පත් කරන්න ඒ ප්‍රශ්න ි සූදානම් පින්නත්ස්වාමන් වහන්සේ යමු කරන්න. එත අදවස මතක් කරන්න ඕොනි ෝන්දාහ ැඩස්ථානට ැතිබර දායිකත්ව නිගතුකරන පිමන්තදේපල. බ්ඩාරවෙල පදිච්චි පින්බත් සස්භාෂ ආරයදස්ස මහත්මයි වගේම සංචීවන සෙනනායක මහත් මේ කෙන එ පින්වන්ත දෙපලයි පැතිපරි දායකත්වයන්නේෙ කරන්නේ ඉතින ඔවුන්ම සෙහිපත් කරන අතරේ ඔබටත් අපි මතක් කරනවා. ඔබත් මේ උතුම් පිනට ආස්කරන කෙනෙක් නම් ධර්මතාන මේ පින ජීවිතර රැස් කරගන්න කැමති කෙනෙක් නම්. තරුණු ජීවිත කියන්නේ රට යනාකතය එදනි රටේ යනාගතය නිවරදි කරන්න. යහපත් මඟට යොමු කරන්න මෙවතුන් ධර්මය ඔවන්ට ඇහෙෙන්න්න සලස්වන්න ඔබ ොළලවන් ැතිබ රදායයිකත් ැන්ෙක් කරන්න ඒගෙන විස්තර දනගන්න කතා කරන්න මිදුර කකතලන්කේයට බින්ඳුව හැත්තයියි දෙසීතිස් දෙකයි අසුවටයි අසූ හතට එතනබේ හැමදාමත් ධර්මසාකච්ඡාව තුළින් කාලීනව අපි අවධන යෝකරන්ටෝනි තරුණ ජීවිතවලට බලපාන කාරණාවන් මිදිවල් පිරිිබඳෝි කතා කරනවනි ඇති නදත් අපි සූතානම් ධර්මසාකච්ඡාවට ප්‍රවේශෂයට පාගන්න එවන් කාරණාවකින්. එති පිනත් සමන් වහන් සවසරයි. අපදැන් මේ කතපුුණු කාලසීමාව ලංකාවිශයින්නස මැතිවරන සමයක්. එතව පෙනස් වන්නස මේ. හැමෝම අපේක්ෂවා කලාද පහුගේ කාලේ දන්ම ගැවරුද්ධ අවසානය වගේ දැන්ම වෙනස් වන්නස මේ සිිස්ටම් එක වෙනස් වෙන්නෝට ට වෙනස් වෙන්නට දිියුණ වෙන්නෝඕන ඒවක මේ ආකාල්පයක් එකතම හැමෝම හිටේ පිනස්වමි ාස සහ හැමෝම කතා කරන නොයක් තැන්ුල ිවිධ කතිිකාවල් තිෙන ෙනස මේ රට වෙනස් න්නනේ න ක්‍රම හරය හ මිචර කා ව විදනය. වෙන්න ඕන එතර පිනත්සාමනස බෞද්ධ තරුණයෙක් තරුණයක් විදිහයට පින්නත්ස්සාමීන් වහන්ස මේ රට යහපත් සංවර්තනයක් පෙනළවෙන්. අපි කොහොමද පිණත්ස්සාවාමිනස්ස කටයගුතු කරන්න ටඕනිේ ඒ වෙනුවෙන ආකල්ප මේ වශයෙන් සන්නස අපි තුල්ල ඇතිකරගන්න ඕෝනිේ දියුණුවමනො හිද පින්නත්ස්වාමි හන් වවසරයි. ඇත්තටම කාලී මේ යුගයේ හැටියට අපි තරුණ ජීවිතවල විශීෂීන්ම ආකල්පීමසින්, පෙනස්කමක් සිද්ධ ෙන්්ඩෝ නේ තමයි එකක් තමයි අප බුදුරජාණන් වහන්සේ සරණගීපු ්‍රාවෝකයක් නම් ඒකෙනා පළමු සිල්ලුවත් කෙනෙක් එතරේ සිල්ුවත් බව නිසා යාතුළ ඇතිවෙන්න ගුණධර්ම තියනවේ තමයි මේ මනුස්සවර්ගයාට සෙත සලසන්ඩෝන කියෙන අදහසක් තිේන්ඩ මනුසවර්ගයායට අනුකම්පාසාගත සිතක් තිෙන්ඩෝන ඒවගේ තමයි ව තමන්ගේ ජාති රැකගැනීමේ අදහසක් එ අතුළ තිෙන්ඩෝන එතර මේ මනුස්සවර්ගයාට සිතසන්සන අදහස තමා තුළ තියෙනවනම් එයා තුළ තියෙන් ඕන විරාගී කරුණාවක්. ඒ විරාගී කරුණාවක් කියලා කියන්නේ අනි ලාභයන්ට ආසා නොකළ අන්නයට උදවකිරීමේ අදහසත්තියෙන්දඕන. එතුර මෙන්න මේ අදහසත් එක්ක වාසයකලොත් අපිට පුළුවන් සාමෝහිකව පිරිසක් එකතු වෙලා, යම් කිසි දෙයක් ගොඩ නගන්ද. ඒගැන්න මේ රටී දියුණූ පිණස්ස යමක් තියෙනවනම් ඒදී ගොඩන ගණ්ඩ ඉස්සර වෙලා තමන්ගේ චිත්තසන්තානය පිරිසිදු අදහසක් තියෙන් දුවන. එතකට තමාතු තමාගේ හිතතුළ උපතිනය පිරිසිුදු අදහස නිසා තම ලෝකියය වෙටස් වෙන්නේ. එතු රේවැන්නේ ආකල්පය වසයෙන් තමන්ගේ හිතේ වෙනසක් ඇතිකර ගත යුතු අපි හැමෝම. එවගේ මන්න යට සෙත සලසන්ඩ පුළුවන් උත්සාහයක් වීරයක්, අපි තුළ තියෙන්ඩෝන. මොක දේතු දැන් ගොඩක්ගත්තුත් මේ තරුණු පරපුර අදකාලුවන්න කම්මැලි වෙලායිඉන්නේ. කම්මැලිවෙෙන්ඩ හේතු තමයි එක්කෝ ෆෝන් එක නිසාහරේ ඒවාගේ දෙයක් නිසා ඔන්න ගෙදරට වෙලා විඩ පුරුදු වෙලායින්න. එම නත්තම් මොවා අයිර දේකට ඇබේ වෙලාලයින්නවා. මේ නිසා තරුණු ජීවිත තුළ තියෙන කම්මැලිකමක්. මේ කම්මලිකම නැති කර ගණ්ඩෝන. ඒ කම්මැලිකම නැති කරගෙන ලෝකයාට සෙත සලසන්ද පුළුවන් වෙන ජීතයක් ඇති කරගණඩඕන. එතු මේ ගුණධර්මටික අපේ ජීවිතයේ තුළ තමාතුළ ඇති කරගන්න පුළුවන්නම්. ඒකයන්නේ මෛත්‍රී කරුණා ගුණේ ඇතිකරගින් ලෝකයායටට සිත සද්ඩඕනි කියලා කල්පනාකරු ඔබ තනිමුව වෙනස් වුනොත් ඔබට පුළුවන් මේ ලෝකයේ වෙනස් කරන්න. එතු ඒවිදිහට ඔබ බුද්ධමත් වෙලා ඒ වගේම තමයි ඔබට පුළුවන් මේ තරුණ කාලද කල්පනා කරලා අනාගතයේ ගොඩනගඩ පුළුවන් නිර්මාණ සීලි අදහා සගතුළ ඇැති වෙඩෝන. මක දෝබ දෙැකලති විදේශ රටවල්ල තියන්න දියුණුව ඇතනේ විදේශ රටවල්ලු මිනිස්සු දිය වෙලා තියෙන ගුණ ධර්මණනි සනවේ. ගොුණ ධරම නෑ හිමිනිස්සුන්ට මක දැන් අපේ රටේ වගේ අන්නයට නිකන් දෙනව කියලා කිවොත්ම මේ මනිස්සු පුදුම වෙනවා ඇයි නිකන් දෙන්න කියලා ඇතුටේ මනිස්සු දියුණු වෙලා තියෙන නීතියක්කි එක්ක. නීතියට යටත් හැබැයි නීතිය හැමෝටම සමානයි ඒ නිසා තමඒ මිනිස්සු දියුණු වෙලාදයන්නේ ඒවගේ මේ මිනිස්සු තාක්ෂණික වසෙන් දියුණු වෙලා තියෙනවා ඒ දියුණු අපිටත් ලබන්්ඩ පුලුවන් මකද මේ ලෝකී පවතින තාක්ෂණය හැමතැනට එකයි දැන් අපිත් මේ අන්තරජාලය පාවිච්චි කරනවන් ඒ රටිත් ඒකම තමයි තියන්නේනතකට නමුත් ඒ දියුණුව ලබල තියෙන්නේ ඒ මනුස්ස වර්ගයාට සිත සදල තියෙනවා හැබැයි ගුණධර්මයක් නැතුව. ීදීකට යටත් කරලා. ඒ වගේ අපි ගුණධර්මයක් එක්ක අපේ ජීවිතය අපි වෙනස් කරගන්න ලෝකයාට සිෙත සදන්න කල්පනා කළොත් ඔබට පුළුවන් මේ මනුස ලෝකය ගත කරදදේ මේ ජීවිතය ජයගණ්ඩ ඒවගේම ලෝකයාට සිත සදන්න එනිසා හොඳඩු මතකතියා ගඩ අපේ මේ කම්මලිකම ඇතැහැරලා ගුණධර්ම දියුණු කරගඩ තමන්ගේ ආකල්පය වෙනස් කරගඩ. අන්නට උදව කරන කෙනෙේ බවට පත්තින්න. විරාගී කරුණාවක් තමන් ජීවිතේ තුළ ඇති කරගන්න. ඒහම ඇතිකර ගත්තොත්. ඔබට පුළුවන් අනාගතයේ බලුවන්ද ඒ සමිනන්සේ කරනාව මතක් රදේ මටම පහගගේ දවස්සල විපු අත්්‍යයකමක්ක කාරනාවක් මට තන කියන්න වමන් හන්ස හතම මේ පහ දවසල අපිදම ්‍රත රපවාහින වගේ ලක්වර ගන්නගල එක් හර පිය හෝම ට ල චි කරනාව රම කර න්සතකටුම ෙවල්වලට ඇලල ර්ග පහම ජය කටුත්ත අප සිදුකර එක පින්නත් සයින්ේ ජ කට ුතුති අරම ලිපිටි යන්න වයින්සාාව කියිය පහගිදවසක මේ කොළම මධ්‍යමතවල් හෝමාරට එතින්දෙ පින්නත් සයින්ස මේ කොමනත් අහසා. වෙලා මුත්තර සමන්ෙන් දෙසී පනහක් තුන්සේ වගේ ප්‍රමාණය ක අපේ ඒවරාපමීකැනේ තනයවුම අලවන්නට සිද්ද වුණ ඒ ලා තින් ටවස නස් හිතවත්. මක් තියන කෙනෙක් වගේ නමුත්ම මීට කලින් ම දෙකනහෑ. ඒම විල්ල සයින් මෙමක් කයි කර පඩට රදව කරන්න පනන්ගත්. ඊට බස්සතවයි දනගන්න න පින සයිනේ ්‍ර ර ක්වර ගන් ලිය ම නිරන්තරීමම සබන්ද වන කෙනෙක් හ ධර්ම දන ැමත් තික් සයින්ස ඇතිද හම උොන්දුවන් ැේ ඩ රද්කර වන්ස හ ඔහ වැඩින් සිදුවෙන යහත පිරිබඳ බොහම සතුර හිතල නිස පිබඳ හිතලම සයින්සේ වැඩි රදව කර. ඇති මට දන සයින්ස් ඇත ර ගොුණධර්ම මත. ඒ ධර්මයමත්ම ඉන්න පිරිස නිසාතමයයින්ස කාරණාවන් දකින්නේ. හිදි නැත්තර මේ සමාජය හැමෝම ඒහ මන්න්න උප කාරගෙනටයුතු කරන බොහොම වටිනවා එද නිසා තමයි ඔහුට ට්නාාකමක්කතු කරන්නත් ඔබ හැමදිනාගේීමම ජීවිතවලත් තේකුතුම් ගුණු ධර්ම ඇැවන්න තමයි කාරණාව පිසෙහි පත් කළේ. එරි පින්නත් සාමින්න්හන් ස අපි අදවසිද අපි ඔබට පින්වත් පිරිසට මතක් කලා වගේම ප්‍රශ්ි දිරිපත් කරන අවස්ථාව තිබෙනවා ඉටින් අවස්ථාව ලබාගෙන තිෙන තරුණු පිරිස බහෝතෙනෙක් ප්‍රශ්න ඉරිපත් කරමින් ඉන්නවා ෆෙස්පොක් අයකාර හා චමින්ද ශ්‍රයිනාත් ප්‍රශ්නයක් යොමු කරනවා පෙනත්ස්වාමීන් වහන්ස ගිහි ජීවිතය කතරන කෙනෙක් වශයෙන් අනුගමනය කළතු භාවනා ක්‍රමයක් අනුකම්පාවෙන් පෙන්වා දෙන්න කියලා කියන පෙනත් වායිනාස එතකම යිසංක මදුෂාන් ප්‍රශ්නයක් යොමු කරලා තියෙනවා භාවනාව තුළ විදරශනාව. ආනා පානසති භාවනාව තුර විදරශ්නාවඩන්න කොහොමද ක කියේලා ඒ ප්‍රශ් දෙකනම විුත්තරයක්ක් ලබාදන සන්නහස අපි පළම පලමිනි ප්‍රශ්නිට පිළිතුරක් ලබා දෙන්නම් පළමින් හලතිබන ගිහිජීවිතයේ ගතකරදද කරන්න තින් සුදුසු භාවනාවක් තින් ගිහිජීවිතයේ ගතකරද ඇත්තටම පළමින් ඔව පුරුදු කර ගත යුතු භාවනාවත් තමයි බුද්ධානුස් සිති භාවනාව හොඳ පුරුදු කරගන්න ඒවගේම මෛත්‍රී භාවනාව පුළුවන් හැම වෙලාවකම පුරුදු කළ ගැතයුතුයි මෛත්‍රී භාවනාව ඉතින් ගිහි ජීවිතය ගත කරන කෙනකට බොහෝසීන් ප්‍රෝජනයක් වෙනවා මේ මෛත්‍රී සිත වැඩීම. ඉතින් ඒ වගේම ඔබ හොඳට බුදුරජාණන් වහන්සේ ගුණ ඉගෙනගෙන ඒ ගුණ නිත්තර සිහිපත් කරන්න පුරදුෙන්න්න ඉති බුද්ධානොස්සතිය මෛත්‍රී භාවනාවගේ මේ භාවනාවන් නිරන්තරයෙන් කරන්න පුරුදුුවෙන්න්නඕන. නිරන්තරින් මේ භාවනාවල් කරන්න පුරධනකට අපේ ජීවිතයට විශාලය යහපතක් සිද්ධ වෙනවා. ඒවගේම තමයි දෙවනිු ප්‍රශ්නිදී ආනාපානස් සතති භහාවනාවතුළ විදර්ශනා වඩන්න කොහොමතිගෙන කාරණය ඇති මේ කාරණයට පිල්ිතුර දෙන්නගෙත් ගොඩාක් දීර්ග පිළිතුරක් දෙන්න සිද්ධ වෙනෝ. එනිසා ඔබට පුළුවන්නන් ඔබ කියවඩ හොයාගෙන. ඒ කාරණාගෙන සඳහන් වෙනවා එක සූත්‍ර දේශනාවත්තමයි. ගිරිමානන්ද සූත්‍රයේ ආනාපාන සතිී ගැන සඳහන් වෙනවා. ඒවගේම සතිපට්ටාන සත්‍රිය ආනාාපාන සතිගෙන සඳහන්න්නනවා ඒවගේ මතමයි තවදුුරටත් ඔබට විග්‍රහ කැතුවම තේරුම් ගැඩ පුුවන් ආනන්ද සූත්‍රය කියලා සූර්ත්‍ර දේශනාවත්තියන මේ සූට්‍ර දේශනාවේ ආනාපාන සතියගැන සම්පූර්ණ විග්‍රහයක්තිය නවා ඉතිං ඔබට පුළුවන් ඒ සූත්්‍ර දේශනාව ්‍රෝණය කරන්න එම නැත්තන් සුසුමක විමසුම නිවන කැරඹොම කියලා පින්නොත් ලොකුසාවාමින්න් වහන්සකි ග්‍රන්ථයක් තියෙනවා මේ ග්‍රන්තයේ හොයාගෙන කියවූත් ඔබට මේ ආනාපාණ්සති භාවනාව තුළ විදර්ශනාවට නාකාරේ තේරුම් ගන්න පුලළුවන් වේවේ. බෝධනෙක් ප්‍රශ්නය යොමු කරලා තියෙනවා භාවනාවම සම්න්ධයෙන් තවත් ප්‍රශ්නයක් කහලලා තියෙන පින්නත්ස්වාමන් වහන්ස අපට හෙන කුස්සල සිතු පිලි පාලනය කර ගන්න නිත්‍යේ භාවනාව කොහොමද පුරුදු කරන්නට වන ඒ එන සිතුවිිලිබලට කර්මයපාක සකස්වේතැයි පහතා දෙන්න කියලාත් ඉල්ලීමක් කරනවා වන්නහස. අනිත්‍ය භාවනා වඩිනකොට දැන් ඒක තියන අනිත්‍ය ආයතන භාවනාව තියන ඒවගේ මනිත්‍ය ස්කන්ද භාවනාව තිය නො තින් ඔබ පුරුදු කරගනන පුරදු කරනවනං අනිත්‍ය ආයතන භාවනාව එතකට ඔබට පුළුවන් පලමෙන් ඇස ගැනෙන් අපි සිහි කරන්න එතකට ඇස අනිත්‍යයයි එළඟට අපි සිහි කරනවා ඇසට පේෙන රූප අනිත්‍යයි කියලා එළඟට ඒ ඇසයි රූපයයි පේන්නේ ඒ රූපය ඇහැට පිෙනීම සකස් කරල දෙන්න විඤ්ඥාණය එතුරේ විඤ්ඥාණයක් අනිත්‍ය වශයෙන් අපි වඩනෝ එතකොට ඔබට ඔබ කලින් දැකපු රූප ගැන මතක් වෙනවා අන්නේ මතක් වෙනකොට ඒ සීල්ු රූප අනිත්‍යයි කියලා සිහි කරන්න බදුරජාන්හන්සේ දේශනාක අතීතය වේවා යම් කිසි දැක පුරූපයක්තින රූපසියල් ලනිත්තයි. එතු දැන් පවතින රූපත් අනිත්තෑ අනාගතයේ පහලන යම් රූපයක්ක ඒ එකත් අනිත්තයි එතු මේ විදිහට ඔබ මේ භාවන අරමුණ තියන කාරුණු ඉස්සල හොන්දටට වචනින් පුරුදු කරගන්ද වචනින් පුොරුදු කරගෙන වැඩිවෙලාවක් මේ භාවන අරමනම සිහි කරද ඇසානිත්්‍යයයි ඇසානිත්‍යය ඇසානිත්‍යයයි ඇසර පෙනින් රෝපය නිත්‍යයයි රෝපය නිත්‍යයි ඇසයි රූපයයි නිසැතු විඤ්‍යාය අනිත්‍යයි. ඒ වගේඋ මේ ඇසයි රෝපය විඤ්්‍යාන එකතු කවෙල්ලා එකතු කල්ලද නිස්පර්සය. එතු මේ ස්පර්සය අනිත්‍යයි ඒ ස්පර්සය නිසා තමයි සැපතුක්වේදනා ඇතිවෙන්නේ ඒකත් අනිත්‍යයි. ඒ ඉස්පර්සය නිසා තමයි රූපය හඳුනගන්නේ ඒකත් අනිත්‍යයි. ඒ හඳුනගත්ත රූපයට හිට යම් කිසි බැඳීමක් ආසාාවක් ඇති වෙනවන්නගේ ඇතිවෙන්නේ චේතනා පහලවීම නිසා එතුේඒ චේතනාවත් අනිත්තයි. ඔය විදිහට ඔබ නිරන්තරින් මේ පුරුදු කරගත්තත් තමන්ගේ හිතට හොඳට පුරදු කරගත්ව භවනාවට පත් වෙච්චි දවසට ඔබට පුළුවන් ඔබේ විතර්ග පාලනය කරගන්න නැවත් ඔ ආරම්ේදීමම ඔබට එක පාරම ඔබේ විතර්ග පානය කරගන්න ැවූ යනවා ො දේකට හොඳට වැඩුණු සිතක්තිේෙන් දෝන ඉතින් ඒ ඒ වැඩුණු සිත ඇති වෙනකං ඔබ මේ අරමුණ නිතර නිතර සිහි කරන්න මිලඟ ප්‍රශ්නය අපට යමු කරන්නේ නාලක කෙලගෙන පිෙනත්ස්වාමි වහන්ස අන ප්‍රශ්න දෙකක් කපිනිස්මෙන් වහස කය මෙස සිත තනි සහ සිතමිස කය නැති බ්‍රහ්මලෝක තිබිය හැකිද ඊළඟ ප්‍රශ්ය පිණත්ස්වාමින් වහන්ස බධයගරත්නය සූත්‍රයේ පදරකාත් බත් කරත්න යන වචනේ නේමාර්ථයේ විග්‍රහ කරන්නේ කොහොමට කියලා පින්නත්වාමන් අහන්ස හලතියනවා. හඳ කිදී පළමින් හල්තිබ අ සිත්ත මිසකයි නැති ම්ඹලෝකෙ ඇතටම අර්ථය වැරදි මක හේතුව බ්‍රහ්මලෝකයේ බ්‍රහ්මයන්ට සරීරයක් තියෙනවා. හැබැයි සරීරයේ තිබුණට ඒ සරී ඉතාම සියුම්. සියම් සරීරයක් තමයි ඒ බ්‍රහ්මයන්ට තියන්නේෙ එනිසා තමයි ඒ ්‍රක්්මයන් එක්ක මනුසලෝකටනකොට එනකට විසාා ආලෝකයක් ශරීදිින් වෙහිදෙනවා හැබැයි ශරීරය පේන්නේ නෑ ඉතුර දැන් සක්දිවුඳ ගාලෝකයට වඩා හාත් පසින්ම විශාලාලෝකයක් තමයි බ්‍රහ්මයන්ට තියෙන්න්නේ එතකට යාලෝකයේ වෙනස තියෙන්නේ එනිසා එතකට මේ කයක් නැත්තුව සිත විතර කොහොමද පවතින්නේ. එති එනිසා මතකතයාගන්න පංචුපාදානස්කන්තිින් තොරව විඤ්ඥානය පවතින් නෑ. කියන්නේ රූපේ නැතුව විඤ්ඥාණි පවතින් විදිහයක් නෑ. එතුර රූපී තින හැබැයි රූපීඉතාම සියුම් සමහරට පීව හැට පේන්නේෙ නෑ. එතුරට බ්‍රක්්මියන්ට කයක් තියනවා. ඒළඟකාරණය තමයි බද්ධයක රත්ත ඇත්තන බද්්‍ර කියල කියන්නේ සොඳුරුකනක. ඒ බද්‍රකීනක බුදුරජන් වහන්සේගේ ධර්මී තුළ භාවිතාවන්න පාලි වචනයක් ඒ බද්‍ර කියනක සහරතැන්ගෙනන අපි කියන බද්‍ර කල්පය කියලා බද්‍ර කල්පය කියන සුන්දර කල්පය කියලා මෙතනදී බද්ධේගරත්ත කියන එක ආර්ථය තමයි සොඳුරුව කියනක එතකට ඒ බද්ධේගරත්ත දේසනාවට අදාලු ආර්ථය ගන්න තියෙන සොඳුරු හුද කලාව සුන්දරව ගතකරපු හුදකලාව කිය නර්ථය තම ඇතිෙන්න්නේ එතකට ඒ කියන්නේ කෙලෙස්සුලින් තොරව අකුසලින් තොරව වැඩුණු සිතකින් වාසය කරද්දී සොඳුරු හුද කලාවක් තියෙනවා ඒ ම දශනට බද්ධ ක රත්ති නාර්තය ටලදන් තුු බදධ කිය න වචන යාර්තය තමයි සුන්දරැගේෙනක ඊළඟ ප්‍රශ්නය පින්නත් ස්වාමින් වහන්සේයම කරනේ රශ්න රණතුංග කියලා තරුණයක් අහනාපිනත්ස්වාමි වහන්ස දෙවියන්ගේ රැකපරටය මිනිස්සුන්ට ලැබෙන මත එ කොහොමත මේ කරනාව පිරිිබඳව තැනගන්න කිමතය කියලා තමයි පිනත් සමිනාහස කියයන්නේ දෙවියන්ගේ රැකවරණී මිනිසුන්ට ලැබෙනවා ඒ දෙවියන්ගේ රැකාවරෙන් ලැබ ඇත්තලම දැන් අපිට සසරේ අපේ ඥාතිීන්නව තව ද මේ හම්බෙලා එන්න ඥාතිනවේ සසරේන් හිටපු ගුණු නොවේෙක් ඥාති එකැන් දෙමාපියෝ දරුවෝ සමයියට ස්වාමයයා බිරිඳ මේ වගේ ගොඩා සසරේ අපිට හම්බෙච්චයින්නවා. මේ වගේ ඥාති දෙවලෝකවල ඉපදිලයින්න. එතර මේ දෙවලෝකවල ඉපදිලාඉන්න ඥාතින් සමහර වෙලාට අපි මනුසල්ලෝක හිටියොත් අපි හඳුනගන්න ඒ හඳුනගන්න එකම කාරණයගෙන්. ඒ තමයි අපි රැස් කරලා යම්කිසි පිනක් අනුමෝදන් කරනවාද. ඒ පින් අනුමෝදන්න්නන දෙවරු න්නවා අන්නේ දෙවරුන්ටකි නො ෂස්්ට දේවතවරු කියලා. එතුරු මේ දෙවරු තම ඊට පස අපිට උදව් කරන්නේ. එතුට අප අයම්කිසි පිනක් කරනවා නම් යහපත් වූ දෙයක් කරන නම් ඒ අපි රැක ගන්නවා. අපි ආරක්සා කරගන්නවා. එතුරු බුදුරජාන් වහන්සක දේශනාවක තියෙනවා හරියට එක් එක දරුවෙක්කන්න අම්මගෙන එකේ දරුව රකි නොවගේ. පින්හනමෝදන් කරන කෙනාව දෙවියන් විසි නාරක්ෂා කරනවා. ඒ වගේම තමයි යම්කිසි ගුණධරමයක් මනුස්සලෝක කෙනෙක් පුරදු කරනවා නම් ඒ පුරුදු කරණය දෙවියෝ දකිනවා. දැන් පෝයේ දවසට උපෝසසිල් සමාධංගලා ඉන්නවා නම් සතරවරන් දෙවරුන්ගින් ඒ අමාත්‍යවරට මනුස්ස ලෝක සෙලසර යනෝගේ න සැනිසරහ ගෙහිල්ලා ලෝකයේ ගුණ ධරම පුරදු කරන මිනිස්සුගෙන හයවාගේ න. ඒ හොයලා ඒ දෙදවලෝකගේ සුදරමා දදිවස්වභා විදිී. දෙවියන්ට ඉදිරිපත් කරනෝ කිය න මේ මනුසොලෝක මේ අය මේ ගුණදරම දියුණු කරනවා කියලා. එතුර දෙවියෝ ඒ අයෝ ආරක්ෂසාහරනවා. ඒවගේ තමයි තවතැෙක සිදුව ීමක්දේනවා. සක්දිවිඳ. දවසක් ගමනක්ඇන්ඩ කලින් රථේට නගින්න කලින් තමන්ගේ විමානින් බහිනකොට මේ සක් දෙවුණුව හතර වටයන වන්දනා කරන. එතුර මාතුළ යහනවා මේ දෙවියන්ට අධිපෘති ඔබ, මේ දිසාවන්නුවට වඳින් නෑති කියලා. එතවිට සක්දියුණඳ කිය නවා මං මේ වන්දනා කළමි මනුස්සලෝකින්වා කියේ නෝ. ගුණදරම තිියුණු කර ගත්ත උත්තමයෝ. ඒ මනුසලෝකින් උත්තරේතර මනුසරත්නය තමයිකවෝ. බුදුරජාණන් වහන්සේ. බුදුරජාන්ාහා සරණගිය ශාවක සංඝරත්නී න්නෝ. මංගේ භාගතුන් වහන්සේට වදිනෝ ශාවක සංඝයායට වදිනෝ. ඒ වගේ මතමයි කිව්වා. ගිහි ජීවිතයේ ගත කරලා. දෙමාපියන්ට සල කලා ගුණධරම දියුණු කර ගත්ත ගිහි අයින්නවාගේ අන්නේ අයටත් මං වදනෝ ගෙවා. ඇදන හිනම් දෙවියන් අපි රකිින් අපි ආරක්ෂ කරන්නේ අපි රකින ගුණධර්මත් එක්ක. ඒවගේ අපි රැස් කරන පිනක් දෙක්ක. එනිසා ඔබ දෙවන්ගේ රැකවරණ ලබන්්ඩුවන ඔබ කළ යුත්තේ ගුණධරම දියුණු කරගෙන පින් රැස් කරණික. එයටකට ලෝකීන් දෙවරුන්ටක් දැනෙනවා ඒ දෙවවරු විසින් ඔබ ආරක්ෂ කරනවා. ඒ තින් පින්වත් ඔබ මේ විදිහට සජීව ශ්‍රධරෝපවාහින එවගේම ලක් පිරකු වන්න තුළිය. කොවන්නදලි මාතේ වකීම රූපවාහහිනි මාත කල්ල්‍යනමිත්‍රයන් සමකින් එකතු වෙලා ඉන්නේ ජීවිත යහපත කැමැත්තින්. තරන්න දරුවන් කිජීවිත බල යහපත වෙනබෙන් ශ්‍රධාර්මාත්‍යචාය ඔබ වි රිපත් කරන යෝන් දහම් බලස්ථාන සමගින් එකතු වෙලා අයිත්ත. ඉති නොබමේ බොහතනෙක්ට විද ප්‍රශ් තියනවා ජේවිතයේ.ඒ පශ්න අතරයේ පින්නත්ස්වාමන් වහන්සේ නම්කගින් නහලා තැගන්න ප්‍රශ්න ඇති බහෝතනෙක්ට ඒ ප්‍රශේ දිරිපත් කරන්න පුළුවන්නතිින් තරන්නු පිරිිස බහෝ දෙනෙක් සමාචාල මධති පවිච්ෂි කරනවා. එතන නිසා මේ සමාච්චාල මාධ්‍යවදින් පවා යහපත්තට මක කියන ශ්‍රධ මාතති චාල ේ පිටුව කිය හමත ්‍ර ර හ ිටර හෙල ඔබට පුලුවන් ෆේස් ල ව එකට කමින් ටක් හට අදහ ඔබේතියන ප්‍රශ්න ඉදිරි පත් කරන්න ති පිනත්ස්වාමන් හසක හ තැගන්න කාරන්න. අවි නත් ම හන්ස යොම කරනවා ඒ ම සහ ර ාව ප්‍රශ්න සරල දිී පත්ති කරන්න දර ත් ම හස යොම කරල බට පිරිිතුරවා ල ා න්න අවි පොළුවන් කමතියනවා. පිෙනංස තවත් ප්‍රශ්නයකට අපි යොමු එමු මේ විදිහට මේ ප්‍රශ්නය අපිට යොමු කල්ලා තියෙනව පිනවයිෙනස්ස නිහාල් කොමාරසිංහ අහනෝ පිනත්ස්සාමින් වහන්ස සංකල්ප හටගන්නේ කොහොමද කරුණාවෙන් පාදාතන්න කියලායි හිල්ලන්නේ පිනත්වාමිෙනහස සංකල්ප කියල කිය න කියන අපිටදැන් ආයදනහයිෙන් අපි ගන්න අරමුණු තියෙනවා. ඉදර ආයදනහයිෙන් අපි ගන්න අරමුණු විතක්ක විාරත් එක්ක තමයි අපි කල්පනා කරන්නේ. ඇහන් යමුකිසි රූපයක්ත් දැක්කොත් ති දැකවු රූපයගෙන අපි කල්පනා කරනවා. එතුර කල්පනා කරලා හිත හිතායිඉන්නවා. එතුර මේග තමේ සංකල්ප කියලකෙන්. එතුර මේ විදිහයට අපි කණෙෙන් අහනදේවල් නාසිං ආග්‍රණයකන්දේව රසවිඳින ව හැමදීම අපි කල්පනා කර කරන්නවා. එතුර මේ කල්පනා කරකර. ඉන්න එක තමයි අපි සංකල්ප කියල කියන්නේ. එතුර මේ ආයතන අහයෙන් ගන්න අරමුණ ඔස්සේ තමයි අපේ මේ හිත ක්‍රියාත්මක වෙන්නේ. එතුර මේ දැකපුදේවල් අහබ දේවල් ලසවින්ද මේ හැමදයක් ගැනම අපි කල්පනා කර කරන ඇතුරු විතක්ක විචාරත් එක්ක තමයි මේ දේ සිද්ධ වෙන්නේ ඒ විදිී දේක තේරුන් ගත්තන හරේ. ඒ මැසන්ස මෙලක ප්‍රශ්නය අපිට යොමු කන්නවා ශාන්ත ලාල් කර කෙනෙක් අහන්න පින්නත් සමෙන් වහන්ස කෙනෙකු ගින් කොමක්කෝ බැනුමකට ලක් පූපිට අප හැසිරයුත්තෙක් කොහොමත. එම කවුරුහරී කතා කරන විට නතරම තරහයනාස්වාමිනිහස. ඒක පහතා දෙන්න කියෙලා එල්ලිීමමක් කරන පෙනත්ස්වනාස තවදබි කාරණාව නිසා මගේ මිතුරු ිරියන් සමක බොහෝ අවස්ථාවන්බලතිී ගැටලු ඇති වෙනවා. එතිනි කැටලු ඇති නොවෙන්න කොහොමද කටයුතු කරන්න ඕනෙ කියෙලා යහන්නේ ස්වාමිනාස. එතකට ඔබට යම්කිසිගිෙනක් බනිනවානම් ඔබට කාරුණු සහිතව නම් බනින්නේ. ක ඔබට ඒක පිළිගන්න වෙනවා කවුන් රහිතර නම් බහින්නේ ඒක අත්තාරන්න කියනවා. එතකට ඒ වෙලාවිදී ඔබතුළ තියෙන්දන හොඳ මෙත්සිතක් ඒ බනින කෙනා කෙරෙහි මෙත්සිතට පතුරුවන්න පුළුවන් අනේ මේ කෙන සූපත්තේ සූපත්වයවා කිය නදාසිං. ඇතක ඩොබට අර බනින දේවල් ගණගන්න ඇතින්න්න පුළුවන් කම ලැබෙනවා. ඒගේ මනිත් අයි කෙරේ කරුණාවක් ඇතිකරගන්න අනේ මේ කෙනා. මේනට නොතරුම් කමටට මේ දේ කරන්න කියලා කරුණාවක් ඇති කරගන්න මකද බුදුරජාන් වහන්සේ දේශනා කලා මේ ඔගට කියන්නේ තරහට කියන අපි ආගහතය කියලා එතු ඒ කියන්නේ මේ පටිග පටිග නිමිත්තක්. ඒකඇන යම්කිසි තරහයන නිමිත්තක් ඇතිනාට පස්සේ අප හිතර දේශී උප දින තරහා උපදිනවා. එතුරු බුදුරජාන් වහන්සක මේ දේශනාව තියෙනවා මේ දේශනා කළලඇත්තන සාරිබුත්තුම හරහතන් වහන්සේ තමන්ට නිතරම ඒ වගේ දෘෂ්ටකන් කරන කෙන හිටියුත්යා එයා කෙරී ඔය විදිීට තරහා ඇති වෙනවා නම් ඒදී අත්තරලා එයාගේ ගුණයක් ගැන හිතන්න කියනවා එයාගේ ගුණයක් ගැන හිතලා අනි මේ කෙනා මේ වචනය මෙහෙමකුවට මෙයාගේකායික්‍රියයා හොඳයි කෙලා ගුණයක් හිතන්න කියනවා අරද අත්හරන්න කියනවා ඒ හරිට කුණ දවිලි ජරාව ගැවිල්ලා තියන රිද්දක් තිමුණත් ඒ කුණු දූවිලි පැත්ත අතහැරලා හොඳ රිදිිකෑඇල්ල ඉරලගන්න වගේ විදටර නරකද අත්හරලා යගේ ගුණ හිතන්ඩ කියනෝ ඒනි සවබට පුළුවන්ඩම් මෙත්සිත ඇති කරගන්ඩ ඔබට කාලයක්ඇැනකට ෝකින් බේරන්ඩ පුලුවන්කම ලැබෙනෝ එනිසා මෛත්‍රී හොඳල පුරදු කරගන්න මිල්ල ප්‍රශ්නි පින්නස්වාමන් වහසිට ඉදිරිපත් කරනවා ්‍රදරපුපවානි ෆස් පිටුවට කමෙන්ටක්විදියට එකතු කරලා හසන්ත භාග්‍ය තනංචයේ තමයි ඉතරිපත් කරන්නේ පිෙනත්ස්වාමින් වහන්ස තෙරුබන් සරණ යායවිත පබ අපි අසා තිබෙනවා හතපතින්ම තින් නවමුත් ස්ෝමි වහන්සපේ තෙරවන් සරණගේ කෙනෙක් විදහෙට අපතුළ සරණ බලවත් කරගන්න කොහොමද කියෙන කරන්නා පිබඳව හරරි හෙටි අවබෝධයක් නැස් වන්නසේ එකගෙන පහතා න්න කෙලයි කියන්නේ.සාරණ බලවත් කරගන්නේ කැනන්නේ ඒකට අපිකින් ඇත්තම සාරණ සීලේ කියලා. තින් සාරණ සීලයේ රැකගන්්ඩ ඔබ කෞදාවත් මිත්‍යාජෘෂටික දේවල් කරන්න එපා. මිත්‍යා දුෘෂ්ටික දේවල් කළොත් ඒකරපු දවසට ඔබේ සාරණ කැඩෙනෝ ද කියන්නේ දැ ෝකීති නොෙක් මිත්‍යයා මත්ත මිත්‍යයා දිව්වරු ඒවගේ ඇදහෙලී පුදපූජාවට ගියොත් ඔබේ සරණ කැඩින්න පුළවාන්. එනිසා ඔබ හැම්වෙලාහම ඔබට යම්කිසි කරදරයක් පීඩාවක් හිතට ඇති වුණු ඒ හැම්වෙලා ඔබට ලෝකයේ කිසි කෙනෙක් සිහිකල ඉතුනෑ. ඔබ සිහිකල යුත්තේ බදුරජාණන් වහන්සේ. ඔබ සිකල යුත්තේ බදුරජාන්හසක ධර්මය ඔබ සිහලයුත්තේ බුදුරජාන් වහසක ශ්‍රාවක සංගරත්නය. යදර ඔබ ්‍රාාවකත්ය තුළ පිහිටලඉන්න කෙනෙ. හ කරදරයක් පේඩාව කිය හැම් ලාවක ඔබ හිතවොත් ම බදුරජාන්වා සරණ ගයාා මගේ ජීවිතම බුදුරජාන්න්නන්සර පූජා කරනවා කියලා. ඔබ සරණය පහිටයින්න කෙනෙ. එතු ඔබට පුළුවන් ඒ කරදුර බාදක සියල්ල ජය ගණ්ඩ තෙරුවන් සරණ සිහි කරලා. ඇතුර ලෝකයේ වෙන දෙවියෙක්වත් ව පුද්ගලයක්වත්නවේ ඔබේ සරණ ඔබ සරණගිය මේ ලෝකයේ පහලෝන බුදුරජාණන් වහන්සේ එඩී බුදුරජාන් වන්ස ුණ දැනගෙන හිත පහදවාගන්න ධර්මී ගුණ දැනගෙන හිට පහදවාගන්න ශාවක සංගරත් ගුණ දැනගෙන හිත පහදවාගෙන මං මේ සරණ වෙනස් කරගන්න නෑගේ න අධිස්ටානය හිටියුත් ඔබට පුළුවන් ඒ සරණ සීලි කඩාගන්න එතු හසේ කරන්න ඇ මේ විදිහිට ප්‍රශ්ව ඉදිරිපත් කරන තරුණු පිරිසත්තරෙන් උචිත්තා ලක්මිනි පෙේර ප්‍රශ්නක් යොමු කරනවා ස්ොමි වහන් සපේ මෝහන් සිතු පෙල්ලි හඳනාගන්නේ කොහොමද කියලා යහන්නේ මෝහ සිතවලි කෙලකයන් ඇත්තටම හිත මුලාවට පත්කරන දේවල් දැන් බොහෝවිට අපේ හිටේ පවතින්නම අපේ හිත මුලාවට පත්කරන දේවල්. ඒදැ ලෝකයේ තියෙනවා නොයිෙක් මතවාද නොයෙක් දුෘෂ්ටික් දැන් ඔබට මේ දේශනාශ්‍රෝණය කරද්දී ඔබට යම කාරණයක් ගැන අපි ප්‍රකාශ කලා ඒතමයි මේ ලෝකී නොෙක් මතවාද දෘෂ්ටි හැදිලති නෙන. ඉතුරව මතවා දෂ්ටි ඔක්කුම හැදිලතියන්න්නේ මහසාගද සිතු ලිලින් තු මෝහසාගට සිතුවලිනිසා තමයි නොයික් දෘෂ්ටිමතවාතවට බැඳිබැඳීයන්නේ දැන් ඒවගේම තමයි තමන්ට කුසලේ අකුසලේ තෝරාබේරාගණ්ඩ බැරිනං ඒත් තමං හිත මුලාවෙලාතියන් ය මුලාවන සිතක හොඳනානක දකින්න බෑන් එතු ෙහිනම් ඔබ තේරුම් ගන්න ෝොඩ මොලාවුන සිත බැහර කරනෝනම් යහපතයේ හැසරීම යහපත ධහරමේ හඳුනාගන්න පුළුවන් කම තියෙන් ඩෝන්. එතු ඒේවගේම දැන් ඔබ වෙනත් ආගමික මතයත් දරණ වෙනත් දෘෂ්ටියක් ධර්ණ කෙනෙකෙ කතා කල්ල බලන් එතකට ඔබට තේර මේ ලෝකයේ මුලාහ කියන කොයි වගේන්ද කියලා දැන් ඔබට මංඒ එකට උධාරණයක් කියන්නම් එක විදේශ නටක් තිබුණ මේ විදේශට මිනිස්සුන් කියව ඔබලා ඉක්මනට විමුක්තියට යන්නෝඕන තනකොළ කන්නකල්. එතුරු මේ මිනිස්සූ පිට්ටනිවලට බැහැල්ල තනකොල කනෝ ඇයි තනකොල කන්නේ ඉක්මනින් මේ ලෝකේ නිදහස් වෙන්ඩ ඕන කියලා දැංග ඔබ හිතන් එතකට කොච්චර මුලාවදද. ආංෙකට තම මොලාව කියන්නේ. එතින් මේ මිනිස්සෝ දරුවෝයි තමන්ගේ පවුලේ අනි හැබෝප තන කළ කනවා. එතින් තන කොල කාල්ල දර්ුවක් මැරුණා. එතුර මේ දරෝගොහිදගේ. ඒ දරුවා උපදින ඇත්ති දුගති නමුත ඉගුල්ල හිතුවේ ඉක්මනියුම්ම ලෝකෙන් නිදහස් වනා කියලා. අන්න එක තමයි මොලාව කියන්නේ. ආංෙ විදියට මුලාවට පත්ෙන වැරදි මත වැරදි දෘෂ්ටිවට ගයාට පස්සේ. ඒ විදිහටඔබ මේ තෝරාබේරාගත්තව ඔබට පුළුවන් මේ මෝහෙෙන් හටගන්න දේවල් ගැන හඳුනගණ්ඩ. එතිගේ වගේ ඔබ තෞදුරටත් බුදුරජාන්වාසක ධරමයේ කියේවන්ඩ ශ්‍රවණය කරන්ඩ එතොඩබට තේරේවි මේ මුලාාවට පත්තිෙන ස්භාවේ කොයි වගේද කියලා. ඔටත් හවස්ථාව ති ෙනවා විදිහටම දැන් ප්‍රශ්ින්දර පත්කයන කම ච්චවට කාරුණ ාවක් නෙමේ පිනොත් සාමීන් හන්සේ නමකින් කල්ල මිට න් හන්සේ මක අපට තියන් ප්‍රශ්න. නැගන්න එක විමසා තැනගන්නෙක හි ගත්නපේ ජීවිත යහපත පිනිස හේතුවනතියක්. අිවමේ දුකින් මොතවන කාරණාවක් සංසාර කමනි තවත් තුරෑ ඇතර යන්නේ නැතිව ම සසර දුකින් නදහස්වෙන්නම හේතුවන කාරනාවක්. මංගල කාරණාවක් දරමසා කච්චාව. ද ව ප්‍රශ්ද පත්කරන කියලා මදක්කර ්‍ර ප ප්‍රශ්ිද පත්කරන පත් ප්‍රශ් හ ද පත් කරන්න මන් හස. නුක්ා කියල කෙනෙක් ප්‍රශ්නයක් යොමකළ තියෙනපිට අහන්න පින්න ස්වාමන් හස පොත්ත පින්තර එවකීම ආගමික ස්ථාන තෙපෙන පත්තර පාපිච්චි කරන එක සුදු සුද කියලා යහන්නේ ස්මිණහස. ඒකට ඉන් ඇත්තටම ගැටලුවවක් නේ අපි ඉතින් ඒදේවල් පාවිච්ි කරනකට දැඟි පොතක් වනත් ගෞරුවීම් පාවිච්ි කරනව නම් ඒ කිසිම ගැටලුවක්න ම දෙතින් අද කාල හෙට රි ගත්ත ද අපිට ව බුදුරජාන්හසක පින්තෝර ඒ වගේ දවල් නැතිතෙනක් නැති නිසා අපේ දේවල් පාවිච්ච කරන්න්න ගෞරවෙන් පාච්ච කර, ගෞරෙන් පවිච්චිකර. ඒම පවක්සිද න්න සහරට හන්ෙම දන හර පත්තර බුදු පිම ග පි ුව ප ච්ි දව ප ච ම ර තමන් පාච්ච කරන්දට ගෞරවයක් තිේනවාන ඒක තමගතින් වෙන්නන්නේේ එත රොබට පුලුවන් ඇවැනිත්තරයඇත් කාරාන්තියන්න එකයින් කරලා තියන්න ඔ ඒ ගෞර තමන් හානයක් සිද්ධ වෙනදයක් හැටියට පාවිච්චි කනවාන ඒක වැර. ඒෙම නැතුව. ගෞරවිෙන් ඒ යම් කිසි තැනක අරන්තයල හරි ඒම පාවිච්චිකරත් ඒකින් පවක් සිද්ද වෙන්නේ ඒස. තතින් ්‍රතරපවාහි ෆස්බුක් පටුවෙන් ප්‍රශ්න ෝම්ග කරපු තබත්ඇ පහොතනෙක් එන්නවා චන්ද්‍රකා චෑපර්තම ප්‍රශ්ණයමු කරන්නේ ගේ සිත පහතා දෙන්න කියලායි පින්නත්ස්වමින් වහන්ස අපිට කියන්නේ. ගේ සිත කියලා කියන්න පුළුවන් එක තමන්ටැ මුලාවන සිතුවිලිත් එෙක්ක. ඔබට මේකට පුළුවන් හොඳට තේරුම්ගඩ සතිපට්ටාන සූත්‍රී හොඳට කියවුවොත් ඒ සතිපට්ටාන සූත්‍රී තියෙනවා චිත්තානු පස්සනාව. එතුර මේ චිත්තානු පස්සනාව තියන කාරණගෙන් තේරුම්ගත්තුත් ඔබට පුුලුවොන් මේ කාරණයට අර්ථය හොයා ගන්න එනිෙස ඔබ සතිපට්ටාන සූත්‍රී තිය චිත්තාානු පස්සනාවට අයිති කොටස්ටික කියවලා බලන්න එහෙම කියවක ඔබ තරුම්ගන්න පුළුවන් එක අර්ථයමොකක්ත කියලා. පටත් අවස්ථාව න ප්‍රශ් ද්‍රී පත් කරන්න මි ්‍රශය නෙත්ම ේමශාව පිට යමුම කරපු ප්‍රශ්නයකන් අහන්න පිත් සන්නහස භාගවිතන් වහන්සේට පෝජාකර යමක් තවත් කට යුත්කර ේදවීම සතුන් හර දීම මත්ත වෙන හරතයකට පාච්චිකදීම සදුු සුද කියලා හන්නන්නේ ස්වාමිනාාස. ඇත්තටම් බුදුරජාන් වහන්සට පෝජා කරපු දෙයක් එකකෙන් බුද්ධ පූජාවයටට පූජාකරපු දෙයක් අයිතිවෙෙන සංඝයාට සංගයාට අයි කිය කියන්නේ දැන් බුදුරජාණන් වහන්සගේ ශ්‍රාවකයෙන් තමයි ශ්‍රාවක සංගරත්නය කියල කියෙන් තර බුදුරජාන් වහන්සට පූජකරපුදේ පළමයෙන් මයිතිවී යුත්තේ ශ්‍රාවක සංගරත්නයට ඇතුර යම්කිසි බුද්ධ පූජාවගේම නත්තං ආහාරයක් හැටියට පූජාකලොත් යම් කිසි දෙයක් ඒ පූජාකරපුදේ ඔබේ බුද්ධ පූජාවතිලි උරනාාට පස්සේ ඔබ ඒ ශ්‍රාවක සංඝයායට පළමු පූජා කළය තුයි. ශ්‍රාවක සංගරත්නයට පලම පූජා කරලා ඒ පරිහරණය පස්සේ ඉතුරුුවෙන යමක් ඇත අන්න ඒක තමයි ගිහි කෙනකොට හරි එහෙම නැත්තං තව කෙනෙකොට හරි දෙෙනවනම් දෙඩ පුළුවන් කමතිය ඊට පස්සේ. ඒ සබ හොඳට මතක තියාගන්ඩ බුදුරජාණ වහන්සිට පූජකරපුදී විසි කරන්නවත් ඊට පස් සතුන්ට වන්දානුවටත් වඩා පළමු ඔබ කළ යුත්තේ ඒ ගොටසක් ශ්‍රාවක සංගරත්නට පූජා කිරීමයි. පූජකරාට පස්සේ ඉතුරු වෙනකොටස අනිත් කෙනකට පරිහරණ කරන්න පුළුවන් ප්‍ර්නටි ඇම කරන්නන්නේ නාලක පිළස්වන්නන් සහනව මෛත්‍රී භාවනාව කරන්න කලින් වෛරයේ ආදීනව සහ තරහායාමේ ආදීනව කල්පනාකිරීම සුදු සුද කියල ස්වමිනාස. ඒක සොඳයි. මකද මෛත්‍රී භාවනාට පෙර අකුසලි ආදීනව සහි කරන්න. අකුසලි ආදීනෝ සහිකරලා ඔබ මයිටි වටන්න පටන්ගන්න ඉතුරට හොඳට තේරෙනෝ ඒගති ආදීනයෝ තේරුංගනගන්න. යිත්‍ර භාාව වඩන්න පුලුවන් එක සුදුසුයි. දිිරිශ්වාන් තනංචය ප්‍රශ්නයක් යොමු කරනස්මින් හස. බුද්ධානුසති භාවනාව වැඩීමේ ආන සංසයන් මොනවද කියලා යහන්නේ. බුද්ධානුස්සති භාවනාවගෙන බුදුරජන්හ දේශනා කරන භික්ෂුන් වහන්සලට දේශනා කලා යම්කිසි භික්ෂුවක්. අසුරු සැනක් ගහන මහොතක්කරරි බුද්ධානුස්සති වඩනවාන ලෝකයා දෙන ධානයට නයිනෑ කියලලා ච්චර පික් රැස්සෙනවා. ඒගේ මතමයි මේ බුද්ධානුස්සති භාවනනා වඩද්දි. බුදුගුණ සිහිකරද්ද ඔබයි මේ ජීවිත යහපත් බවඇතිවේෙනවා පරලෝ ජීවිත හපත්ද බවවැඇතිව ෙනවා ඒවගේම ලස්සන රූපයක් ලැබෙනවා ලස්සන කටහඬක් ලැබෙනවා. එති මේ වගේ රහතන් වහන්සලක ජීවිතගෙන තියෙන් දේශනාතියනො ඒ රහතන් වහන්සේලා සමහර අවස්ථාවන් නොලදී සුල්ලු වෙලාවක් බුදුගුණ වඩල. සුළුමහතක් බුදුගුණ වඩලා සසරී මහාවිපාකයක් ලබලතියනවා. ඒක කියන්නේ ෝසත් පවල්ලිපතිිලා තියෙනවා ඒවගේම බෝග සම්පත් ලබල තියෙනවා ඒගේ ලස්සනු රූපයක් ලබලතියෙන ලස්සන කටහඬක් ලබලතියෙනවා මේ හැම දෙයක්ම බුද්ධානුසති වැඩීමේ ආනිසංස කියලතියෙනවා. ඒවගේම තමයි ඒ රහතන් වහන්සේලා ධර්මාවවබෝධ කල්ල තියන්නේ ආරි සත්‍ය අවබෝධ කරගෙනන තියන්න්නේෙත් ඒ බුද්ධා නුසැති වඩලා රැස්කර ගත්ත පිෙනක්. එනිසා මහත්පල්ල මහානිසංස පිනක් රැස්වෙනවා ඔබ සුළුම හොතක් හරි බුද්ධා නුසති වඩනෝන එනිසා බුද්ධානුසති වඩනවා කියන්නේ මහත්පල වූ මහනිසංස පිනක් රැස්වෙන කාරණයක්. පේ ප්‍රශ්න පිටයොම් කරන්නේ මොතුනායික කියලා තරුණයක් ස්වයින සහනවා. තෙරවන්න සරණ පමණය විශ්වාස කරන්නේ නමුත් ස්වාමයක අම්මගේ කීමට මට වෙලාතියනව තේවාලවටත් එයන්න පාරහාර යන්තර නෝූල් ඒදේවල් කරන්න සිත වෙලාතිය නෝ ඉතින් ස්වාමි වහන්ස මගේ සරන්න සේලේ මේ කරණාවන් නිසා බිින්දර යනවද ක කියෙලයි හලතියෙන්නේ ස්වාමිනාහස. එතනද ඇත්තරම ඔබිට පුළුවන්නන් රිජු සිතක් ඇටිකරගෙන වාසය කරන්න ජි තක් කියල ගැන මං ඒ කාන්තයම මගේ සරණනම් කඩාගන්න නෑකේ අදහස ඇතිකරගෙන වාසේකළොත් ඔබට පුළුවන් අනිදධ්‍යේවල්ලින් ඇතිවෙන බාධාව දුරරගණඩ එනිසා නිර්ත්තරම ඔබේ සරණම සිහිකරන්නඩ අධිෂ්ඨානයක් ඇතිකරගෙනඉන්න මංම සරණම තමයි පිහිටිලයින්නේ මං වෙන දෙයක් ගැන හිතන් නෑකී නදා සැතිකරගත්තුත්. ඔබට පුලුවන් සරණ සීලේ කඩාගන්නත වාසය කරන්න. නොත් මේ විහට ප්‍රශ් දරිපත් කරන්න පොව ්‍රදර පවා ේ පට ේ ජිගට හිල්ලා ස් යි එකට කමෙන්ටක් විදිහ තමයි ප්‍රශ් දරරිපත් කරන්න යෙන්නේ ඒ පශ මැ පින්නත් වාමන් වහස ඇතිත මේ විහම ෝන්දහම මිස් ානම සතියන්ත සෙනසරද දවස්සේ සාකච්චා කරන්නති අපපිට තවත් කෙට වෙෙලාපක් තියෙනවා ඔබේ පශ්නවලට හිටකටල පාතින්න. එ තවත් ප්‍රශ්න යොමුකරවවා අආතරය පින්නත්ස්වාමින්න් වහන්ස. මේ විදිහට ප්‍රශ්ිනයක් තියෙන ඔචිත්තා ලක් පෙනගෙන්. ආ්‍ය පින්න ස්වාමින් වහන්ස තමන් කරපු පින්දහම් අනෙක්කයට තනමෝතන් කරීම් පිරිබඳව. කොහෙද භාගතුන් වහන්සේ කිෙනම් අවස්ථාවකතීත දේශනා කරලා තියෙන්නේ. ඒ මොන විදිහට ද කාරණාව දේශනා කරන්නේ කෙළ පිනත් සමිනා ස පින් අහන්නේ. ඇත්තට මො කාරණී ගැන්න ප්‍රශ්නයක් ඇයි ජනසෝනය ක කියෙන ්‍රක්මණය, ජානසෝයන ්‍රහක්මණය බුදුරජාන් වහන්සේළඟට ඇවිල්ල ඇහු විකාරණය තමයි, අපි රැස් කරන පින් අපි අනුමෝදන් කරන ඥාතීන්ට එ ඥාතීන්ට පින යනවද කියෙ හවවා. අනුමෝදක් වෙන වද කියෙ ඇහවා. එතකොට බුදුරජාන් වහන්සේ වදාලේ අපි දෙ හැමපිනක්ම ඥාතීන්ට ගණඩ බෑ කියලා. බුදුරජාන් ව සිසල්ලා වදාලේ ස්ථානීද අනුමෝදන් වෙන අස්ථානීද අනුමෝදක් වෙ නෑ කියලා. එතුර මේ ජනුස්ෝනනි ප්‍රහමණයට මේක තේරුන්නේ ජනස්සෝය යහනස්වාමන ස්ථානමකන්ද අස්ථානමකන්ද කියලා. දුරාන්හස අස්ථනයේ දේශනා කරේ තමයි නිරයි ප්‍රේතුලෝක තිරිසන් ලෝක යා දී ලෝකව ඉපදිලායින්න ඕන ඒ කියෙනනට පින ගඩ බැකිවා. ඒ වගේ මනුසලෝක දිවලෝක හිටියොත් ඒ කෙනටත් ඒ පිනක් වැඩක්නෑ. හැබැ ඒ කෙනෙක් පේතුලෝක ඉපදිලා හිටියයොත්. ඒ ප්‍රේතුලෝක ඉපදිල්ලාන්න කියෙනා ඒ පින අනු මෝදගන එක තමයි ස්ථානය ඒක මේ වගේ ද නිරේජීප ෙන දන්ඩිනෑ ි ගැන්න යායටට පින අනු මෝදග ට බේ ේතුලෝක ඉපදිච්ච කෙනෙක් හිටියුත් ඒත් එක්ම ජීවි කොට්ටාසයක්කින්නවා. ඒ අයට විතරයි ඒ පි අනු මෝදගවෙන්න පුළුවන්. ඒ වගේම තමයි අිගත්තු දිවලෝකයේ දිවවලෝකෙ ඉපදුන්නේ දෙෙවරු පිනක් උප දවාගෙන. එනිසා ඒ දෙවරුන්ට ඉපින අනුමෝදංගුලත් නැතත් ඒගුල්ලු සැපසේ වාසකරන තමන් ැස්කරපුපිනෙ. යම් කිසිගෙන පි අනමෝදං කර දීපන සතුටින් අනුමෝදංගෙන. ඒවගේට මනුසලෝක දැ සමහට මනුසලෝගකෙන කිප දෙලයින්න අපි මැරිච්ච ඥාතිකෙන හරි කවර කෙන මනුසලෝග ඉන්න නම් අපි දන්න නෑයා ගොහෙද ඉප දිලාලයින්න කියලා විදේ අමනුසලෝ කිපතුනි පු්‍ය විපාකයකින් හැබයි අපි පුුණ්්‍ය අනුෝදනා කර අපි දන්නව නම්ේ යහවල්කෙන නහාවල් කෙන කියලා ඒගෙනට අපි කිව්වොත් මං මෙහෙම පිනක් කලා ඔබ මේ පින් අනුමෝදන් වෙන්න කියලා අන්න ඒගෙන පි අනුමෝදන් වෙන ට මේ ගැන මෙහෙමයි බුදුරජාණන්වාසි දේශනා කළ එතකට එනිසාබට පුළුවන්ගේ ජනුස් සෝනි ෝත්‍රියය කියවලා බලන්න ජනුස්සූනු ප්‍රහක්මින ඇතම මේ පුන්්‍යාන මෝදනාාව ගැන, ප්‍රශ්නයේ බුදුරජාණාසකින් හැවේ. හදෙ ප ද න ක් ස කාශ වත් න න් න ද තු න තැතර මන්ගේ ජීවිතර දර්ම දානමේ පින රස්කරගන්න පලුවන් තු ල්ල ඇතිව කටයුත්ත කරන වන ඇතර ගදම රන පිරි ම හුණ ද ම සමචා මතයෙන් හෝතනෙක් පච්ච කරන්නේ. එනි එඇගේ ජීවිත යහපත හේතුවම උතුන් හම්කාරනාවන් තවත් ොහෝ පිරිස්සක ටහන්න ලැබයිවා කියන දහසින් එකට ුත්ත හමගේ කරනවා සහහි පන් අප අනමෝදන් කරනවා. එදන අපි තවත් ප්‍රශ්නිකට විතට අස්ථ ලපාගන්න යොුන් දහම් බඩස්ටාන ප්‍රශ්මි සුභාශ්නී තමයි ප්‍රශ්නය අපිට යොමු කරලා තියන්නේ පිනත්වවිනාහස් සහන්නම මේ විදිහට තමන්ගේ තාත්තා සෑයක් නිර්මාණය කරනවකිනවයිනස්සමී චෛත්‍යයක් තමන්ගේ අතෙන්ම ඔහුට ලැබෙන ආනිසංසම නොමගේද ඒගෙන දෙනගන්න කැමතියි කෙලා කියන්නේස්වාවමනිහසේ. චෛට්්‍යය නිර්මාණය කිරීමින් මහත්පලූ පිනක් ඒකිෙනට දැස්කරගන්න පුළුවන්. ඒට දැස්සෙන ස්ථූප පූජා කිරීමේ පින එක බුදුරජාන් වහන්සේට ඒෂශ්‍රාවක සංගරත්නිට එහම නැත්තං පසේ බුදුරජාන් වහන්සේලාට සක්විති රජෝරන්ට බුදුරජන්ස වදාලා ස්තූප පහදල පූජා කරන්න පුළුවන් කියලා එතුරේ ස්තූ පහදළ පූජා කිරීමින් ඒ ධාතුන් වහන්සේලාට කරන පූජහවා සමාන උතුම් පිනක් ඒකිනට දැස්සෙන හැබැයි යාගේ හිත පැහදිලාතේෙන්ටෝන එති ඒකට පුළුවන් ඔබට ඒ බදුජාන්හන්සේ කාලි වැඩහිටි රහතන් වහන්සේලා. ඒ රහතන් වහසල් අතීත ජීවිතය කරපු පින්දිනෝ. ඒ අති ජීවිතය කරපු පින් ගැන ඔබ කියවලා බැලුව ඔබට තවදුරටත් ඒ ආනිස ගැෙන හොඳටම තේරුම් ගන්න පුළුවන් ොකෙද මේ වෙලා විග්‍රහ කරන්ඩ අපිට ගොඩාකරුණු තියෙනවා. එනිසාපි මේ විදී ඔබට මතක් කරන්න ඔොට පුළුවන් ඒ තේරගාතාවල තියෙන රහතන් වහසලා කරපු පින්. පින්කම් ගැන ඔබ කිව්ූත් ඔොට තේරේවි අතීත ජීවිතවල ඒ පූජාව පවත්තල කොත්තරම් මහත් පලපින් ඩැස් කරගෙන තියෙනවද ඒවගේ ඔබ ආලඇති ප්‍රේතවත් විමානවත්තුවත් තියෙනවා ඒකෙනා මේ තමන් ඉන්න තැනක ඒකනි වැලිගොඩක් ළඟ තමන් සෑයක් හදලා ඒ සෑයට තමම්ම වදිනෝ ඇැවයි දාදුන් වහසල තැන්පත් කල නෑම වැලිවලින් හඳපු සෑයක් ඒ පුන්න විපාකයට ඒෙන මරණනිින්මත් එපදදින්නේ දි්වලෝක ඒවැනි පිනක් ඒ කෙනාට ලැබු නන්නං. ඔබ ඒවිදියට බුදුරජාන්සක් ධාතුන් අහසල තැන්පත් කිරින් පිණස සෑයක් හැදවොත් හිට පහදවාගත්තු තේවැනි මහත් පල පිනක්ට ඇස්සෙනෝ එනි සඔබ රහතන් වහසගේ අතීට ජීවිත ගැන කියවලා බලන්න එතකටඔට ඒ පුන්න විපාකයේ ගැන ඒ විපාක යානි සසකගෙන තවතුරටත්තබ තේරුම්ගන්නඩ පුළුව විජිත්ත විතානගේ අපිට මේ ප්‍රශ්නය යමු කරන්නේ සොමිනහසවම ඉන්නේ ඩොබයි රටය කියලා කියන ඔම නිදාගන්න කාමරයේ භාගතන් වහන්සේ ප්‍රතිමා වහන්සේමක් තබාකින්න බාගතන් වහන්සේ වදනා කරනවා. මම පාගිතන් වහන්සේට පූචා කරන පැන්බිවිතුරව පසුවායින්කරත්ති පැන් විසි නොකර අංගුලිමාල පිරිතින් පිරිත් කරලා බොන්න ගන්නවා ඇති ස්ොයින්ස්ස මෙන් මට අකුසලයක් රැස්සනෝද කියලයි ආල්ලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයන්නේ තමන් පිරිත්කරපුදී භවිතාකරීමෙන් තමන් ප්‍රශ්නයක් සිද්ධ වෙන්නි නෑ ඒකඒ විදිිට සුදස්සයි. ශානිකා අරුණ ශාන්ත ප්‍රශ්නයක් යොමු කරනවා මවරුදු විසිහතරක කැබිණි මවක් මගේ දෙමාපයන් මට අඩුුවය සිදීම මිය කියා මං ගොඩක් තුකින් ඉන්නේ මට මේ තියෙන ගැටලුවූ තමයි නොමන කරදරයක් වෙයි කියලා. නොබෙන කරතරයක් වේ කියල මගේ හින් නිතර මගේ හිත බය වෙනමට දරුව ලැබන්න තිෙන්නේ ලබන මාසේ ජනයස්වාමින්න් වහස මගේ හිත සන්සුන් කරගන්න කොහොමද. පුංචි කාලීතන්මම ගොඩක් දුක්විඳපු කෙනෙක් කියලත් කියලා තියෙනව සමිනහස. ඒ කෙනට පුළුවන් ඇත්තටම අංගුලිමාල මහරාතන් වහන්සේ ගගුණ හිතන්ද. අංගුලිමාල මහරතන් වහසේ ගුණ හිතලා. අංගුලිමාල මහරාතන් වහන්සගේ සෑ ගැන සිහිපත් කරලා. ඒ සෑයට වන්දනා කළ ජීවිතයේ පූජා කරන්න ජීවිතයේ පූජා කරලා තමන්ටයේ සූපත් වූ දරුව ලැබියීම පිණිස සිත් පතාගන්න ඒවගේම රුවන් ලැලි සෑයට ජීවිතයේ පූජා කරලා රුවන්ණැනිසෑයි රෝණයක් දාා තුන්න්නහාසල සීපත් කරල වන්දනා කරලා ඔබේ ජීවිතයේ තුනුරුවනට පූජා කරන්න්න තුනුරුට පූජා කරලා ඔබේ යහප තුදා කරගන්න පුළුවන් ඔොට ඒ විදිහයට ඒවගේ මුතමයි අර නොයෙක් අයහපස් සිතුවල හිතට නොවනම් පුළුවන්තරම් බුදුගුණම හිතන්න. බුදුගුණම සිහි කරන්න. බුදුරජාන් වහන්සේ ගැන්න ඒ ඉතිපිසෝ භගවාරහං අන කියලා බැරිමන්නක් ඒ විදිට හට සිහිකරන්න නැත්තම් බුදුරජාන් වහසගේ අරහං සම්මා සම්බුද්ධ චාචන සම්පන්නාතිී ගුණ හොඳට ආර්ථ වසයෙන්. නිතර සිහිකරන්න. ඒම සිහිකර ඔබට අර හිතට බය ඇති කරන ඇතවලේනවන සිතුලි ඔබේහිැටන් දුර වෙලායාාව නිරන්තරයම්ම මෙත් සිතින්ම වාසය කරන්න. ඒවගේම තරුණුවන්ට ඔබේ ජීවිතය පූජාකළොත් ඔබට පැමිණෙන කරදර් බාදා දුරු වෙලායවි. ඒවගේ අංගුලි මාල මහරතන් වහස ගැ සීකරලා. අංගොලි මාල මහරාතන් වහන්සේගේ ඒ අධිෂ්ටානය ඒ පිරිත නිතට සංජායනායකරු. ඔබට සූපත් වූ දරුවෙක් ලැබියීම පිරිිසත් වාසනාව ලැබේවි. ඉතින් අපි ඔබට සෙත් පතනවා. ගලි ල්ල හරතන් හසබුතුම් තජාන ාාවෙන් ඒ බුදුරජානාාසතුම් ්‍රෝණයක්දධාතුන් හසලගේ උතුම් බොද්ධහනු භාවෙන් ඔබට සිතසාන්තිය සැලසේවා සෝපත් වූ දර්වි බිහිකරන්න වාසනාව ලැබේවා කියලා. එති පිනස් අයින්න සධිවස්යිට ලැබනු කාලවෙෙල්ලාව අවසන් වෙනවා පොෝතෙක් ප්‍රශ්යමමු කරලතියෙන මුත්ති තිනිට වෙෙලාව මතිවෙනවා එඒනිසස්වා වන් අහස පුුණයන මදනාවට යමු. හොඳයි අදමේ. සවස්කාලෙදී උතුම් දහම් වැඩසටහනු පැවැත්වීමෙන්. රැස්කර ගත්තතාාව සිිල්ිපුොුණි දරබයන් අපි පළමින්ෙන් අනමෝදන් කරම් පින් ගැමසුල දෙවරුන්ට සිල් දෙවරු මී පීින් සතුටින් අඩුමෝදන් විත්වා සිිල් දෙවියන් මීපින් අනමෝදන් ව වුශීෙන් වරණීෙන් සැපෙන් බලයෙන් වැඩිත්වා. දවන් ෞතුන් ුද්ධ වාසනය තුලදීමතුම් චතුරාරි සතති ධර්මයේ අවබෝධ කර ගැනීමේ වාසනාව ලබත්වා සාධ සාධසාධ. ඒවගේ රැස්කල පෝි ධර්මයන් කල් යා ිට ගුරුදේවෝත්තම පින්වත් ලොකු සවාමන් වහන්සසිටේ පින්න්න අනු ෝදන් වෙත්වා පින්න්නත්ලොක සාවාමන් වහන්සසිට චතුරාරි සතති ධර්මේ අවබෝධ කරගැනීම පිණිස මේ පින් උපකාරවේවා සාධ සාධ සාදු. එවගේම ැස්කල න්නි ධර්මයන් අනමෝදධන් කරන්න බලාපරොත්යෙන මීට වසර විස්සකට පෙරම මේ පරලෝගිය. එච්චේ ආරිීදාාසපියානන්ට පන්නා අන මෝදනා කරන්න බලාපරොත්යේෙනෝ. එටගේ මේ පරලෝගේ ආරිදාාසපියානන්ටත් ඒවගේ දායකත් දෙරපින් තුන්නමින් මේ පරලෝග සිලු ාතිනමේ පින් අනු මෝදන් වෙත්වා මේ පරලෝගී ඥාතියන්ගේ පරලෝ ජීවිත සූපත්වේවා සැපෙන් සැපේට පත්වේවා. වහවහා සංසාරදුකින් අතුමිදිත්වා. ස එවගේ රැස්ක කළ පුුණි ධර්මයෙන් විශේෂෙන්ම අධමේ ධර්මදාානය සඳහා දායකත්ති දරන. බඩාරල පදිංච පින්වස් සුභාෂ ආය දසහ සංජීවිනය සේනානායක යනන් පින්නතුන් බලාපොරොත්තුෙන පුුණ්්‍යාන් මෝදනා කරව ගන්නට. ඒ ශුභාසාරී දස සහ සංජීවිනි සේනානා කැන දෙපළගේ අගෝස්තු අටුණන දිනට දින විවාහසංවස්ටන නිමිත්තිං. ඉතින් ඒ පින්වත් දෙපලට අපි තුනුවන්ගේ ආසිර්වාදී ප්‍රාර්ථනා කරනවා. ඒවගේ පුුණ්‍යාන බෝධන කරන බලාපොරොත්තිෙන පින්නත් මෑණනිවුරුන් දෙපලට පියානන්ට ඒවගේ සමාධිදීනයට සනුජපුතුනුවන්ට සහෝදර සහෝදරියන්ට ඥාතීත මිත්‍රාදී ගොරුවරුන්ට ගේ මාරෙස් පින්නපොල් ගුරුපයාානන්ට මේ පින් අනුමෝදන් කරන බලාපොරොත්තියෙනවා. ඒවගේම්. ඒ ශුබා සාරරිීදා සහ සංජිවිනි සේනායකයන පින්නතුන්ගේ පවල්වල සිලු දෙනාට ඔතුම් චතුරාරි සත්‍ය අවබෝධය පිණිසුේ පින් උපකාරවේවා කිනෙතිී නම් සඳහන් කර සලු දෙනාට දූදරුවන්ට දෙමාපයන්නාදී සිලු දෙනාට. මේ පින් නිෙකසේ අනුමෝදන් වෙත්තුවා. ඒ හැම දිනාටම තුනුවන්ගේ අනන්තතා සිටවාදී සැලසේවා. සිලු දෙනාට දුක් නීරෝගී සපත් භාවය සැලසේවා ගෞතම බද්ධසාාසනය තුළදීම. ඔතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමේ වාසනාව ද. සාසාදු එවගේම මහමිනාසු පවාසි සිලු වාමින්න් වහන්සේලාටත් අනගාරිකමෑණියන් වහන්සේලාට ප්‍රවිදි අපේක්ෂක සිලු දරුවන්ටත් ශට්‍රද්ධ කාරි මණ්ඩෙලි සිලු දිනාටත් මි පී අඩු බෝදන් විත්වා. ්‍රද සක ර්ම න මාජිකයන්ටත්මේ පින් අන්නු ෝදන් ත්වා. මේ සඳහන් ඩයින් අයුර උදවපකාර කරන හැමදිනාටම මේ පින්න්න අනු මෝදන් වෙත්වා සසිල දිනාටම මේ පුුණඥානු භාාවෙන් නිදුක් නීරෝගී සෝපත් ාවෙච්චිද ීවන්නේ සැලසේවා. තුොනනෝනේ අනන්තා සිටවාදී සැලසේවා. හැමදිනාටම ගෞතම බුද්ධසාසන්නේ තුළදීම උතුම් චතුරාරි සත්‍යය ධරමේ අවබෝධ කර ගැනීමේ. වාසනාව උදාවීවා සාධ සාධසා හොඳයි සෙලු දිනාටම තෙඩුවන් සරණයි නමුබුද්ධය අල්දවස්සේ යෝන්දහම් බැඩස්ථාන පින්වත්ත ඔබට මෙවිතයට ශ්‍රභණය කරන්න නරමන් අවස්ථාව ලපාතුන්නේ බණඩරවල පදිං්චි පින්මත් සුභාශාරයදහස සහ සංචීවනයේ සේනායකන පින්වත තිෙල ති නැතරම සතුර යෝන්ගේ ඒ. ටයුත් මකද මේ වැඩිින් ඇනිමසර එකක් පිෙනුවෙන්සාමනය ලක්ෂගයනක් මුදල් වීදම් කරන රටේ ඒ පින්මත් පිරිස ධර්මතානය තමයි සතට වෙන්නේ තමන්ගේ ජීවිතයේ විශිෂ සැමරුමක් වෙන පින් නොබටත්ේ අවස්ථාවති වෙන මහා පිනක් ජීවිත රැස්කරගන්න ජීවිතය යහපත පිනිසේ උතුම් පින් රැස්කරගන්න ඔබටත් පුලුවන් මේ උතුම් යෝන්දහම් වැඩස්ථාන ඉදිරි මාසක ඉදිරි දවසක විකාශනය කරන්න බැති පරතායයිකත්වයන්න බාදන්න ොටවස්ථාව තියෙනනවා එදනකන විස්තර දනගන්න කතා කරන්න මේතුර කතනන්කයට බිින්දුව ඇත්තේයි එකයි දේ . දෙකයි අසුවටයි අස්සූ හතට විිඳො හැත්ත එකයි දෙසේතිස් දෙකයි අසුවටයි අසෝ හතට හෙදන අපිත් තේපින්න අනෝදන් වෙන අතරේ. අදවස්්‍ය අප යම්පිනක්ත රැස්කරත්තේ ධර්ම ්‍රවන මේ වශනය වගේින් ධර්ම සාකච්ඡාමය වශයෙන් ධර්මතාආනමේ වශයෙන් යම්පික් අපි රැස්කරගත්තතාද ඒ සියලු පුුණන්නිධර්මයනැි. පිනත්වාමන්හසේ න ෝදන් කරනවා පිනත්වාමන් වහන්සේට මේක අවත්තම සම්බුධ සසුනතුරදීම. ඔතුමූ චතරාය සතති ධර්මය සුදු සේමවබෝධ කරගන්නටම මේ සේවලු පුුණ නිධර්මයන් හේතුවේපා වාසනා බේවාා. සාදු සාදුසාදු එති අප අදවස්සේ මලෙසින් යෝන්දාහම් වැඩස්ථානයෙන් සමගෙනයන්නේ හට සතියන්ත සිරිභාවනා වැඩස්ථානෙන් උද අටඉදලා හවස්ස හතර වෙනකම් උතුන් ධර්මයහන්න ඔබේ ජීවිතර යහපත එකතු කරගන්න එකතු වෙන්න කියන්න ආරාධනාවත් සමගින් නති අපේ සූදානම් ලබුණන සතියත් සුපුරදු වෙලාට යොුන් දාහම් වැඩස්ථාන සමගෙන් එකතු වෙන් හැමඳනාටම තිරගනයන් තාශරවාදය මරස් කළ පු්්‍ය අනු භාවයෙන් ජීවිතර යහපතුතාවේවා නෙදුකින් සතුරින් ජීවත්තාන්නට ශක්තය දහිරේ ලැබේවා ඒ භාග්‍යතුන් වහන්සේට අපගේ නමස්කාරය වේපා නම ඔබුද්ධායි. මෙවැනි වටිනාා ධර්ම දේශනා නැරමීමට ශ්‍රත්තා YouTube ජනලේ සබස්ට්‍රරයිඩ් කර සීනෝ ලකුණ ඔබන්න.